සෝල් පැටිවිලින් ආවා. මාගේ ඩීටේල්ස් එක මට එවනවාද? මොකද අද සාකච්ඡාව මොකද? සාකච්ඡාවේදී ඡන්දේ තමයි. එහෙමද? ඔව්. මොකද ජනාධිපති මේ නායකතුමා මොන වගේ මතයක දින්නේ අද විදිහේ මොනවද කතා කරන්නේ? නායකතුමා ඉන්නේ මතේ අපි දිනන්න ඕනේ කියලා. ඔක්කොම මේ රට ගොඩ ගන්න මේ වැඩ කරන්න ඕනේ කියලා තමයි නායකතුමාගේ මතය. දැන් කොහොමද මේ ආර්ථිකය ගොඩ ගන්න දැන් විපක්ෂ නායක ධූරයමද මේ පාර නායකතුමා ගන්න හදන්නේ මොකද වෙන්නේ? නෑ නායකතුමාගේ අපේ සියලු දෙනාගේ බලාපොරොත්තුව තමයි ආණ්ඩුවක් ගන්න එක නේ. ඒක නෑ දේශපාලනය කරන්නේ. විපක්ෂය නෙමෙයිනේ. එතකොට අපි උත්සාහ කරන්නේ මේ රජ පිටවන්න අපිට 113ක් කොමාරි අරගෙන මේ සජිත් ප්‍රේමදාස අගමැති කිරීමේ වැඩපිළිවෙල තමයි පක්ෂයක් හැටියට අපි තියෙන්නේ. දැන් මේ ආර්ථිකය යන පිළිවෙල ගැන මොකෝ ඔබතුමාගේ අදහස? ඔබතුමා ආර්ථිකය ගැන හොඳ දැක්මක් තියෙන මිනිස්සෙක් විදියට? නෑ මම විවේචනය කරන්න කැමති නෑ. මොකද මම විවේචනය කරොත් කියයි කකුලෙන් අදිනවා කියලා. අපිට කියන්න තියෙන සියලුම දේ කිව්වා. අපි කිව්වා කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා. මිනිස්සු බාරගත්තේ නෑනේ. දැන් කරන්න පුළුවන් කියපු දේවල් දැන් කියනවා කරන්න බැරිලු. ඉතින් මම ආයෝක කියන්න ඕනේ නැහනේ. මිනිස්සු කවදා හරි ඉගෙන ගන්නේ. දැන් මේ පාර එතකොට මහමැතිවරණයේදී ඔබතුමාලාට 113 ගන්න පුළුවන් කියේ කියන්නේ. ඒකනේ උත්සාහය නේද මල්ලි? අපි උත්සාහ කරන්නේ ඒකට. නායකතුමා අද මොනවද කිව්වද? නෑ ඒක තමයි කිව්වේ. ඒක තමයි කිව්වේ අපි උත්සාහ කරන්න ඕනේ කියලා මේ ආණ්ඩුව පිටවන්නේ. ඒක තමයි උත්සාහය. ඒ කියන්නේ කකුලෙන් අදින්න එපා කිව්වා ජනාධිපතිතුමාගෙන් අපේ අත් එක වැඩේ කරන්න ඕනේ කියලා කිව්වා. එයා ජනාධිපති වෙලානේ දැන් අවුරුදු පහකට. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අය තියන්නේ ජනාධිපති උනේ අනුර කුමාර දිසානායක මේ ගරු ජනාධිපතිතුමා. එතකොට මේ රට ගොඩ ගන්න අපිටත් හොඳ කණ්ඩායමක් ඉන්නවා වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට අපිට ඒකට එකට වැඩ කරන්න පුළුවන්. එකට වැඩ කරන්න පුළුවන්. මම හිතන්නේ ලංකාව ඉතිහාසයේ ප්‍රථම වතාවට පක්ෂ කණ්ඩායම් දෙකක් ජාතික වැඩ කටයුත්තකට අතගහපු පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. ඒ විදිහට ජනතාව ඡන්දෙ දුන්නොත් අර ඇතුලේ ප්‍රශ්න ටික දැන් විසඳගත්තද? අද ඇතුලේ ප්‍රශ්න කියන්නේ ඕවා ගැන වැඩි මාධ්‍යෙන් විතරනේ අහන්නේ. මාධ්‍යයට තමයි ඔය ඇතුලේ ප්‍රශ්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ දමිත ජාතික ලයිස්තු ඉන්නද? ඒව මම දන්නේ නැහැ. සාකච්ඡාව මොකද්ද? සාකච්ඡාව ද අපේක්ෂක මහත්තුරු මේ ඉදිරිමත් කිරීමේ මේක ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන දේ සම්සම් අපි සාකච්ඡා කරේ. ඉතින් සාර්ථකයි විශාල පිරිසක් කමෙන්ලා හිටියා. දැන් ඔබතුමාට අලුත් අනතුරු එහෙම ලැබිලා තියෙනවා මේ මොකද වෙන්නේ? ඔව් සඳානේ ජාතික සංවිධායක ධූරයට මාව පත් කළා තිනවා. ඉතින් ඒ වගේම ලැස්ුවෙත් ජාතික ලැස්ුවේ දෙවෙනි ස්ථානයට මගේ නම් කළා තිනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ ගියසරේ කරපු කාර්යභාරයෙන් මට කරන්න වෙනවා. මුළු රට පුරාම මේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවන් සිදු වෙනවා. ඉතින් කොහොමාරි මේක ජනතාවටත් මම හිතන්නේ දැනුවත් වෙයි. දැන් ජනතාවත් දීලා බලමු කියන විශ්වාසයෙන් තමයි දුන්නේ. ඉතින් මේ වෙනකොටත් ප්‍රශ්න ගන්නවා කාණ්ඩුවට මුණ දෙන්න සිදුවලා තියෙනවා. IMF එක සම්බන්ධයෙන් ගැටළු සාගත තත්ත්වයක් ඇතිලා තියෙනවා. ඒක සංශෝධනය කරනවා කියලා කිව්වා ඒ කිවිසුම. ඒ සම්බන්ධයෙන් අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා ආණ්ඩුව. ඉතින් ආර්ථිකය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ගන්නවකට දැනටම බිලියන 550ක් රුපියල් බිලියන 550ක ණය ප්‍රමාණය මේ කාලය තුල පමණක්. ඉතින් මේවට මුණ දෙන්න සිදුවෙනවා. විවේචනය තමයි ජනතා විමුක්ති පෙරමුණට පුරුදු වෙලා තිබ්බේ. විවේචනයට අමතරව දැන් වැඩ කරන්න සිදු වෙලා තියෙනවා. ඉතින් කරන එක අමාරුයි, කතා කරන එක ලේසි. ඉතින් ජනතාවටත් මේක දැනුවත් වෙයි. අපි බලාගෙන ඉන්නවා අවස්ථාව ලැබලා දීලා කොහොමද වැඩ කරන්නේ කියලා අපි බලා ඉන්නවා. දැන් ඔබතුමා බලාපොරොත්තු වුණේ මේ ඡන්දෙ ඉල්ලන්නේ මේ පාර ජාතික ලයිස්තු හම්බුනේ? ඉතින් මම ඉතින් ඡන්දෙ ඉල්ලන්න ලොකු උත්සාහයක් යෙදුවා මහනුවර දිස්ත්‍රික්කේ. ඉතින් යම් යම් බාධා පැමුණා. ඉතින් කෙසේ වෙතත් නායකතුමා ඉල්ලීමක් කරා මේ මැතිවරණ මේක මෙහෙවලා දෙන්න කියලා. ඉතින් ජාතික ලැයිස්තුවට ඒ කාර්යභාරයත් කරන්න කවුරුරි ඉන්න ඕනේ. ඉතින් මේක ජයග්‍රහණය කරන්න උපරිම මගේ සහයෝගය ලැබලා දෙනවා. එතකොට දැන් ඇතුලේ ප්‍රශ්න ටික ඉවරද? ප්‍රශ්න ඉතින් ඕන මේ මැතිවරණ කාලේ වෙනකොට ඕනම පක්ෂයක පොඩි පොඩි ප්‍රශ්න එනවා, ඔක්කොම සියල්ල අවසන්. ඉතින් දැන් තියෙන්නේ අපිට ජනතාව අපි දුන්නු යම් යම් පොරොන්තු වෙන ආර්ථිකය සම්බන්ධයෙන්, රටේ සංවර්ධනය සම්බන්ධයෙන්. ඉතින් අපිට ඒ හැකියාව තියෙනවා ආණ්ඩුවක් ගත්තොත් එක් කරන්න. ඉතින් මේ ආණ්ඩුවට ඒ අභියෝගයට මුහුණ පාන සිදු වෙනවා. ඉතින් ඒ ඉදිරි ආණ්ඩුවට ඒ ආණ්ඩුව කවුද කියන ජනතාවට තීන්දුව කරන්න සිදු වෙනවා. ඉතින් මේක හොඳට ජනතාව දැනුවත් වෙලා ආවේගවලට ආවේගශීලීව නෙමෙයි ජනතාව මේ සම්බන්ධයෙන් හොඳ දැනුවත් වීම. මොකද මේ පාර වැටුණොත් මම ව්‍යාපාරිකයන්ට කතා කර අය නැගිටින්න අවස්ථාවක් නැහැ. බිමට වැටලා ඉන්න ව්‍යාපාරිකයෝ නැගිටින්න උත්සාහ කරන අවස්ථාවක්. මේ අවස්ථාවෙන් පස්සේ මේ අපි එහෙම උවදුරකට මුණ දුන්නොත් අය නැගිටින්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් හොඳට දැනුවත් වෙලා ජනතාවට
tamangge katire pawichchi karanne kiyana ge illa hitu. Damithage prashne iwarada? E prashne den okoma podi podi prashne ewa ithin ona paksha genawa ithin man hitanne illimat wedi tarang karanna wishala pirisak me awasthaweedi dewa okoma samanela thiyena me wenakota. Ada ape samanyen samaga jana balavege chande illana siyalu apeekshakayan ekathu una garu nayakathumat e wage manith desha nayakayot ape anagatha apeeksha gana ape anagatha upakrama gana abhyantara saakatchawak kara ape viswasa karanawa me rate janathawa ara pahuge aragalen passe aapu vege nisa පෞද්ගලිකව ආපු වේගයක් නිසා දීපු ඡන්දයක් තමයි තියෙන්නේ. ඒ නිසා හැංගීම තමයි ඡන්දේ බවට පත් වෙලා තිබුණේ පහුගිය ජනාධිපතිවරණේ. ඒක බුද්ධියෙන් මෙහෙවන ඡන්දයක් බවට පත් කරන්න අපි ශක්තිමත් දේශපාලන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරනවා. දැන් මේ නායකතුමා මොනවද අද විශේෂයෙන්ම කියලා ප්‍රකාශ කරේ? නේ නේ එතුමා කතා කරේ අපි සමගි ජන බලවේගයේ විදියට සමගි ජන සම්දානයේ විදියට කොහොමද ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් ඉදිරියට ගෙනියන්නේ කියලා. ඒ වගේම අපිට ඊටාම පැහැදිලිව කියන්න පුළුවන් මේ රටේ ජනතාවගෙන් සාතිශය බහුතරයක් මේ වෙලාවේ තියෙන ආණ්ඩුව එක්ක නෙමෙයි නැත්තම් ජනාධිපතිවරයා එක්ක නෙමෙයි. ඒ නිසා අපි කොහොමද ඒක සංවිධානාත්මකව ඉදිරියට ගන්න කියන එක තමයි කතා කරේ. මොකද මේ අද සාකච්ඡාව මොකද්ද? අද අපේ අපේක්ෂකයන් සමග සාකච්ඡාවක් නායකතුමා ඇතුළු මහලේකම්තුමා උපදේශ මාලාවක් ලබා දුන්නා. අපේ ඉතිරි මැතිවරණේ ජයග්‍රහණය පිළිබඳව තමයි සාකච්ඡාව තිබුණේ. දැන් මේ ජයග්‍රහණය ස්ථීරද? දැන් මේ මාලිමාවණන් කියලා වුන් ජයග්‍රහණය කරනවායි කියලා අනිවාර්යයෙන් අපි විශ්වාස කරනවා. අපි දෙවන්ත ශක්තියක් අපිට මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න ලබා දෙයි කියලා. ඉතින් ඒ වෙනුවෙන් අපිට බිම් මට්ටමේ සංවිධානය ශක්තිමත් කරලා ඉදිරි මැතිවරණයට ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂක කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ගම්පහ දිස්ත්‍රික්කයේ නායකත්වය ලබා දෙනවා. හොඳ දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා හොඳ ප්‍රතිචාරයක් ලැබෙවි කියලා. සමහරක් ඉල්ලලත් මේ අන්තිමේදී ඔවුන්ට ඡන්ද දෙන්න එපයි කියනවා. මොකද්ද මේ වෙන්නේ? ඒ දිනා ගන්න බැරි වුණාම ඒක දැනන හින්දා ඒ කියන කතා. ඉතින් මම හිතන්නේ මේ රටේ ජනතාව ඒ ගැන දැනුවත්. දැන් මේ අපි දැක්කා ගම්මපිල මැතිතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා. මොකද ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස්? නෑ, අපි සමගි ජන බලවේගයේ හැටියට මේ පාස්කු ප්‍රහාරයේ ඒකට වග කිව යුතු පුද්ගලයේ නීති හමුවට ගේන්න ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය කොන්දේසි විරහිතව ලබා දෙනවා. අපිත් මේ ආණ්ඩුවට කියන්නේ ඔබතුමන්ලා එදා කිව්ව විදිහට මේ වැරදිකරුවන් නීතිය හමුවට ගෙනෙන්න ඉක්මනින් කටයුතු කරන්න කියලා. ඔබතුමත් අපේක්ෂකයෙක් විදිහට මේ පාර ඉදිරිපත් වෙනාද? කොහොමද? සමගි ජන බලවේගයේ ජාතික ලැස්තුවට මගේ නම නායකත්ව කණ්ඩායම විසින් යෝජනා කරලා මම ඒ සඳහා අත්සන් තබලා තියෙනවා. අද මෙතන පැවැත්වුවේ සජීව ප්‍රේමදාස මහත්මයා ප්‍රමුඛ එම නායකත්ව කණ්ඩායම මේ මහා මැතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකවරුන් ඉදිරිපත් වන ආකාරය අපේ ප්‍රතිපත්ති මොනවාද අපේ සැලැස්ම මොකක්ද කියන එක ගැන හැමෝටම අධ්‍යයනයක් දීලා අපි භූමියේ කළ යුතු දේ ගැන තමයි වෙලාවේ සාකච්ඡා කළේ. දැන් ඊයේ දිනේදී අපි දැක්ක උදේ ගම්මන්පිල මැතිතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස කොහොමද? පාස්කු ප්‍රහාරය අවසන් ලා දැන් අවුරුදු 5ක් වෙනවා. ඒ සඳහා මේ අධිකරණයේ තියෙන කටයුත්තක් නිසා මා වැදගත්දයක් කතා කරන එක වැරදි. නමුත් ඔබතුමාගේ ප්‍රශ්නය අහපු නිසා මා පිළිතුරු දෙන්නේ මේ වෙනකොට කොමිෂන් හතරක් පරීක්ෂණ කරලා තිබෙනවා. ඒ වාර්තා හතරේ පැහැදිලිවම ඒ දැන් තියෙන්නේ ඒජිස් ඩිපාර්ට්මන්ට් එකේ. ඒ පැහැදිලි සඳහන් වෙනවා කවුද මේකට චෝදනා ලැබිය උත්තන් කියලා. ඉතින් අපි ඉල්ලා සිටින්නේ එහෙම දෙයක් තිබෙනවා නම් ඒ වාර්තාවල තිබෙන දෙයට රටේ නීතිය ස්වාධීන අධිකරණය කටයුතු කරනවා නම් අපි නීතිගරුක සෙබළුන් නීතිගරුක පුරවැසියන් හැටියට ඒ ගැන අපි රාජකාරී ඉටු කරනවා. වෙන්නේ කාලෙකින් දැක්කේ. මම හිතන්නේ මේ වෙලේ බරපතල ප්‍රශ්නයක් අපිට කතා කරන්න තියෙනවා. මොකද උදේ ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශය සහ ඒ සිද්ධිය සම්බන්ධව පොද මේ පාස්තු දින පහරය සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් රටේ තිබුණ කාලයක් තිස්සේ මං ඉල්ලුවා ඕනම රජයකින් සහ ඕනම පක්ෂයකින් කරුණා කරලා මේ පාස්තු දින පහරය විතරක් තමුන්ගේ බිල්ලට ගන්න එපා කියලා. ඒ අපිට තියෙන වර්තමානයේ මේ වාර්තා ගැන මොකද්ද මේ සංවේදී කරුණු කියලා කියන්නේ? අපිට දැනගන්න ඕන මේ පාස්තු දින පහරය සම්බන්ධව සංවේදී කරුණු හංගලා තියෙනවා කියන කතාව මොකද්ද කියලා.
වහාම මේවා ජනතාව අතරට එලිකරන්න එහෙම නැත්නම් අපි මේ රටේ දේශපාලනය කරන කණ්ඩායම් හැටියට එකේ කණ්ඩායමට නායකත්වය දෙන කණ්ඩායම් හැටියට අපි වහාම දැනගත යුතුයි රටේ මොකද්ද මේකේ ඇත්ත නැත්ත හංගලා තියෙන කොළ ටික මොනවද කවුද හැංගුවේ මොන වටද හැංගුවේ ඒක ඇස්සේ මොනවද තියෙන්නේ කියන කාරණා ටික අපි වහාම දැනගත යුතුයි රටේ ප්‍රධාන වශයෙන් ගත්තාම පුර ඇසේ හැටියට දැන් මේ ඇතුලේ ප්‍රශ්න ටික ඉවරද දමිතට ජාතික ලයිස්තුව දෙන්න තීරණය කරාද මොකද වෙන්නේ මම දන්නේ නැහැ දමිතට ජාතික ලයිස්තුව දෙන්න පොරොන්දු වුණාද මොකද්ද කියන එක මොකද හේතුව ඒක පක්ෂයේ විදිහට ගන්න ඕන තීන්දුවක් මොන ආකාරයකින් ඒ අවස්ථාවේදී දමිතට අවස්ථාව නොලැබුණාද කියන එක ගැන මම පෞද්ගලිකව දන්නේ නැහැ සමහර ප්‍රකාශ කරන්න බැයි සම්බන්ධව මොකද්ද පක්ෂය ගත්ත තීන්දුව දැන් මාලිමාව මේ පාර දිනන මට්ටමක් නේ තියෙන්නේ කොහොමද දිනන්න හැකියාව ලැබෙයිද ඔබතුමාලාට 113 ගන්න පුළුවන් ඒක මේ සංඛ්‍යාලේකන ටික හරියට ගණන් හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පැහැදිලිව අවබෝධ කරගන්න ඕන 156යි මාලිමාව වර්තමාන ජනාධිපතිට පත් කරන්න මෙරටේ ජනතාව හැරීට ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි 170ක් විපක්ෂ කණ්ඩායම් ඡන්ද පෙට්ටියට ඡන්දය දාලා ජනතා මතය ප්‍රකාශ කරලා තියෙනවා වර්තමාන ජනාධිපතිට එහෙම නැත්නම් මාලිමාවට විරුද්ධව. එහෙමනම් එවැනි අවස්ථාවක නැවත වතාවක් මැතිවරණය තියලා පාර්ලිමේන්තුව මැතිවරණය තියලා මාලිමාව ජයග්‍රහණය කරනවා කියන එක මන් දකින්නේ නිකන් හීනයක් හැටියට. මොකද අද වෙනකොට මේ ආණ්ඩුව කරගෙන යන බරපතල වැරදි ක්‍රියා නිසා රටේ ජනතාව සම්පූර්ණයෙන්ම මාලිමාව ඈත් කරගෙන යන එහෙම නැත්නම් මාලිමාව ගැන කලකිරීමට ලක් වෙලා තියෙන මොහොතක තමයි මම හිතන්නේ මේ මැතිවරණය පවත්වන්නේ. ඒ නිසා අපි හිතනවා එහෙම අවස්ථාවක් මාලිමාවට නැවත ලැබෙන්නේ නැහැ කියන එක. මොකද මේ මොකද්ද මේ සාකච්ඡාව? අද ඇත්තටම අපේ නායකතුමා සියලුම අපේක්ෂකයෝ 262ම ගෙනල්ලා තිබ්බා. ඒ වගේම ජාතික ලයිස්තුවේ අපේක්ෂකයෝ 29 දෙනාත් එක්ක සියලුම දෙනා කැඳවලා තිබ්බා. මේ මැතිවරණ ව්‍යාපාරය කරන ආකාරය ගැන සාකච්ඡා කරන්න. ඒක ඉතාම සාර්ථක සාකච්ඡාවක්. විශේෂයෙන්ම මේ මැතිවරණයේදී අපි ජයග්‍රහණය කිරීම සඳහා කුඩා රැස්වීම් සහ ගෙයින් ගෙට යන වැඩසටහන ක්‍රියාත්මක කරන්න තමයි අද ඒ ගැන දැනුවත් කරන්න තමයි සියලුම අපේක්ෂකයන් ගෙනලා තිබුණේ. නායකතුමා මේ මොකෝද සතුටින්ද මොකෝ ප්‍රති? නෑ නායකතුමා ඇත්තරම ජනාධිපතිවරණයේ අවසන් වූ වහාම මහමැතිවරණයට එතුමා සූදානම් වුණා. අපිට ලොකු හයියක් එතුමා ඉතාමත් ධෛර්යවන්ත ලෙස මහමැතිවරණයට මුහුණ දෙන්න සියලුම අපේක්ෂකයන් එකතු කරමින් ඒ වගේම ඒ සඳහා ලොකු ක්‍රියාශීලී භාවකින් එතුමා වැඩ කටයුතු කරනවා. ඒ වගේම අපේක්ෂක සියලු දෙනාම ඉතාමත් උනන්දුවෙන් මහමැතිවරණයට අවතීර්ණ වෙලා තියෙනවා. ඔක සාකච්ඡාව. අද සියලුම සමගි ජන බලවේගයේ සහ සමගි සන්ධානයේ අපේක්ෂකයෝ කොළඹට ගෙනල්ලා මේ මැතිවරණය සම්බන්ධයෙන් හොඳ සාකච්ඡාවක් පැවැත්තුවා. අපේ සියලුම සංවිධායකයෝ හොඳ ධෛර්යමත්ව මේ මැතිවරණයට මුහුණ දෙනවා. කොහමද මේ දැන් ජයග්‍රහණ ස්ථීරද මේ දැන් මාලිමාවෙන් නම් කියන්නේ උන් දැන් විරල ඉවරයි මට්ටමේ තමයි උන් කතා කරන්නේ. අපි හැමතිස්සෙම මැතිවරණ කරන්නේ ජනතාව කෙරෙහි විශ්වාසය තියලා. ජනතාව අතේ තමයි මේ බලය ලබා දීම තියෙන්නේ. අපි ජනතාව කෙරෙහි විශ්වාසයෙන් හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිනවා. දූෂිතින්ගෙන් තොර හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරන්න පුළුවන් විදියට අපේ ලයිස්තුව අපි ඉදිරිපත් කරලා තිනවා. ඒකේ උගතුන් ඉන්නවා, බුද්ධිමතුන් ඉන්නවා, අත්දැකීම් බහුලයි ඉන්නවා, පරිණත උදවිය ඉන්නවා, නවක මුහුණු ඉන්නවා. සියලු දෙනාගෙම සමන්විත ලයිස්තුවක් අපි සමගි ජන බලවේග ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ මේ පෞගිදා ප්‍රශ්නයක් වුණා දමිතාගේ මේ අවස්ථාව නොලැබිච්ච එක. ඒක ජාතික ලයිස්තුවත් අවස්ථාවක් දෙනවද මොකද? ඒක නාම යෝජනා කමිටුව තමයි තීරණය කරන්නේ. කොහොමද මේ පාර? පාර හොඳයි. පාර අපි නිරනවා. මොකද? මේ පාර අපි නිරනවා හොඳයි. විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. දැන් මේ මාලිමාවත් එක තරයි කරන්න පුළුවන් නේද? මාලිමාව කියන්නේ මොකද්ද? මාලිමාවත් එක තර කරුවා මාලිමාවට ඡන්ද දුන්නේ. ඒ ඡන්ද දුන්නේ රාජපක්ෂ විරෝධී වෛරයෙන් තමයි ඡන්ද දීපු නිසා තමයි මාලිමාවට ඡන්ද හම්බුනේ. නැත්නම් මාලිමාව දිනන්නේ නැහැ. එහෙමයි. දැන් මේ ඇතුලේ ප්‍රශ්න ටික ඔක්කොම කතා කරද්දී මේ නායකතුමාද මොනවද කිව්වේ? අපිට හොඳට අපිට ශක්ති සම්පන්නව මැතිවරණ කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. කොහමද එතකොට මේ අර දමිතට ජාතික ලයිස්තුවෙන් දෙනවද මොකෝ වෙන්නේ? ඒව මට අදාළ නැහැ. ඒ මට අදාළ නැහැ. අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත්‍රස්තවාදී හොරකම අති සාර්ථක ලෙස ජනතා විමුක්ති ක්‍රියාත්මක කරා. අපි ඒකට විරුද්ධව පැමිණිලි කරලා තියෙනවා. මේ පාර ඒව ක්‍රියාත්මක කරන්න අපි දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපි පිරිසුදු මැතිවරණ ව්‍යාපාරයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි ක්‍රියාත්මක කරනවා.
Dan me gamam pila metuma kiena prasku prahare sambandeng ituma gawa lipikonu tiena mai kela eva ilirdaan mai kela mokada e sambandeng ituma gada hasa. Na etram ma wartaman janabituma pahadilum kewa prasku prahare sambandeng e sieluma winditianta sadana kistakan na kela. Edin danata tiena e lieki wil sial etram ma janatawa danagan de himenatang elidakkona ke itamat wadagat. Ini gampang pula, itu menteri itu makin nak tahu, itu makin, itu mah yang lidah kono gitu. Kuhmari kemana? Wasku India ni sahaja ni istikharan de, mewah sial le lidah kono, awasnya ujulnya anda, dalu anda ni katamai, eh India yang bela purut tu. Muka jagaan ni, mepar istirahat, ikan ni bahutar balaya ganda pulan, ni mali bawa ni ikan ni undan diri liverai gila. Oh, na, entram mehmai, pahadilu um, rata, jangan tahu. Mewelabe itu amat budiman tuh endol. Parlimen tuh, khususnya mas samagi jana sandaane, sandha wedi menteri sangkia wak. Patkal lewand, jana tab pahadiliom budiman tuh itu, mukadha heitu, apidakka gota be rajapaksa janamti orang, janamti orang ini pasi tunen dekak balayak labadunna, andi orang siddu ini mukadha adyakim nanti janamti orang nisa, rata bankolot bawet patkila itu amat asahana kari tatya rata tu latiila tino. Wartamana raja me yana kiyabili itu le, wedepili lo tu le. Ada api mewen kita dekka naya gana katakara, ada mewen kita koti hatalis pandha kudra naya me sati gana tarantino. Di enisa janatawa balagini noa me andu kiepu dewal de karan nikela. Enisa api keno andu ata kiepu ata aram karan nikela madhi sandarsan ti anetu. Lakman, Ken, Rajiten. Mangkitane mama mevara galu distrikye niyojane karaming angka tunaya datte tharanga vadinawa mama achare Nadisha Silva obadanno api edas ita galu distrikye venuing mevara meti varne tharanga vadi midi pawa samagi jana balavege darapu stavarayak thibena me wenakota aandu pattela maasayak yannat kalin me aanduwa kiyapu karapu dewal karaganna beruwa anahata vechcha tattayak apata tattena welawaka tarunayan wenuen mevara galu distrikye nama pibidimak khara aragena yannata api utsaka wela innawa pakshayak lesa me tattaya api dakinne den samagi jana balavege wata pirisa ekkahu wena kale ekkahu wena tale api hoyagena ewillla thiyena enisa api aradhana karana me rate inna sieluma taruna ugat buddhimat minisunta samagi jana balavege wata ekkahu wenna me ekkahu wena welawae taraka vitaraka vaada vivada meda obata issarahata yannata puluwan tattayak api hadala thiyenawa paksha athule rate me 2022 aragalen passe minissu illapu wenasak thibuna e wenasa mevara mahamethi waraneedi Samagi jana balavege garu nayaka Sajith Premadasa metutuma pramukha samagi jana balavege visin sidu karala tiyenawa parinatha deshapalana nayakin samaga ugat buddhimat editara taruna nayakatteyat menna listaling ewillla tiyenawa api abiyoga karanawa jathika jana balavegeyata mevara parlimentuwata idiripat karapu niyojitayan samaga sasandanna rate janathawa sasandanna mevara samagi jana balavege labala deepu me niyojanaya anna etakota apata puluwan me tatthe watahagena niyama thiranaya mevara mahamathiwara nidiganna bohisu